නව තාක්ෂණයත් සමඟ අලුත්ම මානව සම්බන්දතා හරහා සිදුවන අපරාධ සිද්ධි විමර්ශනය කිරීමේදී කොතරම් මානසික විකෘතිතා සහිත පුද්ගලයන් අන්තර්ජාලය හරහා ගොදුරු සොයමින් සැරිසරනවාදයි අවබෝධ කරගන්නට පුළුවන්. පෙම් සම්බන්දතා ගොඩනගා ගන්නා මුවාවෙන් තරුණයන් මුලා කර ඔවුන් ලවා තම විකෘති කාමාසාවන් ඉටු කරගෙන අවසානයේ නීතිය රැහැනට කොටුවන සුගත්ගේ කතාවයි අද අපි ඔබට කියන්නට බලාපොරොත්තු වෙන්නේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්තරා තරුපහේ හෝටලයක ආලින්දේ ඔබමම සක්මන් කරන කඩවසම් තරුණයෙක්. යුරෝපීය ඇඳුමින් සැරසී සිටින මෙම තරුණයා කිසිවෙකුගේ පැමිණීම බලාපොරොත්තුෙන් සිටින බවක් පෙනෙන්නට තිබුණා. තරුණයා සිටියේ තරමක් කලබලකාරී බවකින්. ඔහු විටින් විට සිය වම්මතේ වූ රොලෙක්ස් වර්ගයේ ස්තරම් අතොරලෝසුව දෙස බලන්නට වූයේ තමන් බලාපොරොත්තුව සිටි පුද්ගලයාගේ ප්‍රමාද බව හඟවමින්. ගත වූයේ සුළු මොහොතක්. හෝටලේ ප්‍රධාන දොරටුව විවෘත කරගෙන සුකුමාර තරුණියක ආලින්දයට ඇතුළු වූවා. තරුණිය දුටුවනම කඩවසම් තරුණයාගේ මුහුණේ ප්‍රේමණීය හැඟීම් වලින් පිරී ගියා. සොරි, මම ටිකක් ලේට් වුණා. රූමතිය කඩවසම් තරුණයා අසලට ගියේ කාලයක සිට ඇසුරු කරන බව හඟවමින්. ඔයා අද හරිම ලස්සනයි. ස්කයිප් එකෙන් කතා කළාට ඔයාගේ ලස්සන හරියටම දැක්කේ අදනේ. කඩවසම් තරුණයා තරුණිය දෙස ගිජු බැල්මක් හෙලමින් කීවා. මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්න ඔයා හම්බුනාට පස්සේ. ඇත්තටම මම හරිම වාසනාවන්තයි. තරුණයා රූමතියගේ දකුණු අත තරයේ අල්ලාගෙන කීවා. අපේ කසාදේ ලස්සනට කෙරෙන්න ඕනේ. ඔයාව මැරි කරලා අපි දෙන්නම ස්වීඩන් යනවා. තරුණයා කිව්වේ ස්ථීර හැඟීමෙන්. මේ කඩවසම් තරුණයා සුගත්. ස්වීඩන්යේ විශ්වවිද්‍යාලක කථිකාචාර්යෙකු වූ සුගත් වසර ගණනක් සිට විදේශගතව සිටියා. සුකුමාර සුන්දර තරුණය වූයේ මේනකා. මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වූවා. පෙර පාසල් ගුරුවරයෙකු වූ ඇය සුගත් දැන හඳුනාගත්තේ ස්කයිප් සමාජ ජාලා වෙබ් අඩවිය හරහායි. ඒ 2010 වසරේදී. ඒ වන විට මේනකා සිටියේ ඕස්ට්‍රේලියාවේ. එහි විශ්වවිද්‍යාලක උපාධියක් ලබා ගැනීමට පැමිණි සිටියේදී ස්කයිප් තාක්ෂණය ඔස්සේ දැන හඳුනාගත් සුගත් ඉතාමත්ම හොඳ තරුණයෙකු බව ඇය සිතුවා. සුගත් මේනකා ප්‍රේම වෘත්තාන්තයේ ගලා ගිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ. ඔවුන් අදහස් හුවමාරු කරගත්තේ ද පෙම්බස් දෙඩෙව්වේ ද ස්කයිප් තාක්ෂණය හරහායි. දිනක් සුගත් නොමනා යෝජනාවක් ගෙන නිසා මේනකාගේ සිත බිඳී ගියා. ඔයා මහ වල්මිනිහෙක්. මගෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ ආදරයක් කරුණාවක් නෙවේ. ඒ නිසා අපි මේ සම්බන්ධය නතර කරලා දාමු. දැඩි සිත් වේදනාවට පත්ව සිටි මේනකා සුගත් සමග තිබූ ස්කයිප් ප්‍රේමය නතර කර දැමුවා. මේනකා සිය ස්කයිප් ගිනුමෙන්ද ඔහු විපත් කර දැමුවේ යළි කිසි දිනක සම්බන්ධතාවයක් ඇති නොකර ගන්නා ස්ථිරය අරමුණේ. එහෙත් සුගත්ගෙන් ඇයට ගැලවීමක් ලැබුණේ නැහැ. තමන් ගෙන ආ අයුතු යෝජනාව සම්බන්ධයෙන් සමාව ඇයද සිටි සුගත් කෙසේ හෝ නැවත මේනකාගේ සම්බන්ධතාවය අලුත් කර ගැනීමට උත්සාහ කළා. අවසානයේදී සුගත්ගේ අරමුණ සාර්ථක වුණා. මේනකා සමග සම්බන්ධය අලුත් කරගත් සුගත් ඇය බැලීමට ශ්‍රී ලංකාවට පැමිණීමටද පොරොන්දු වුණා. ඒ අනුව සුගත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තම ස්කයිප් පෙම්වතිය මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිවයි. ඔවුන්ගේ මුල්ම හමුවීම කොල්ලුපිටියේ සුපිරි හෝටලයක ආලින්දේ සිදුවෙන්නේ ඒ ආකාරයටයි. මම ආසයි ටිකක් විවේකීව ඔයත් එක්ක කතා කරන්න. අපේ වෙඩින් එකත් ළඟදි කරන නිසා අපිට කතා කරන්න කොච්චර දේවල් තියෙනවද? සුගත් කීවා. ඔහු සුපිරි හෝටලේ පස්වෙනි මහලේ මුහුද පැත්තට වෙන්න තිබූ සුභෝභෝගී කාමරයක් වෙන් කරගත්තා. විවාහ පොරොන්දුවක් දී තිබූ නිසා මේනකාද ඒ යෝජනාවට එකඟ වූවා. සුපෝභෝගී හෝටල් කාමරේ තුව පහසු යහනක වැතිරි පෙම්බස් දොඩමින් සිටි මේනකා මොහොතකට සිරුරු දේ අමතක කළා. සුගත්ගෙන් වහනේ වූ සුවඳ මේනකාගේ සිත තව තවත් වශී කරනු ලැබුවා. ආදරේ දෝරේ ගලා යන්නට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. අනේ සුගත්, ඔයා මොනවද ඔය කරන්නේ? මට ලැජ්ජයි. ඇයි ඔයා මේ විදිහට හැම දෙයක්ම වීඩියෝ කරන්නේ? මේනකා සිය නග්න සිරුර ඇඳ ඇතිරිල්ලෙන් වසා දමන්නට උත්සාහ කළා. ඔයා නැති වෙලාවට මට මේවා බලලා සතුටු වෙන්නට පුළුවන්. මම ඇත්තටම ඔයාට ආදරෙයි. කොටින්ම මම ඔයා ගැන පිස්සු වැටලා ඉන්නේ. සුගත් මේනකාගේ සුන්දර සිරුර තව තවත් වීඩියෝ ගත කරමින් කීවා. තම අනාගත සැමියාගේ ආසාවන්ට ඉඩදුන් මේනකා නිසල්මන් වුණා. මේනකා සුගත් මුල්ම හමුවීම ගෙවි ගිය ආකාරයටයි. මම තව මාසයක් විතර ලංකාවේ ඉන්නවා. හෙටත් අපි නොවරදවාම හම්බවෙමු. අපිට තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවනේ. සුගත් මේනකාගෙන් සමුදුන්නේ පසුදින නැවත හමු වෙන පොරොන්දුවෙන්. සුගත්, අනේ අර ෆොටෝ වීඩියෝ ටික කාටවත් පෙන්වන්නට එපා. ඔයාව මට විශ්වාසයි. මේනකා තම අනාගත සැමියා කෙරෙහි දැඩි විශ්වාසයෙන් කීවා. කතිකා කරගත් පරිදි පසුදිනද සුගත් මේනකා හමුවීමට ආවේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි වෙනත් සුපිරි හෝටලයක් වෙතයි.
එදින සුගත්ගෙන් දිස්වූයේ පෙරදිනය දුටු ප්‍රේමණීය හැඟීම් නොවන බව හඳුනාගන්නට මේනකාට එතරම් වෙලාවක් ගත වූයේ නැහැ. සුගත්, ඇයි ඔයා අද වෙනස් වෙලා? ඔයාට මොකක් හරි කරදරයක්ද නැත්නම් අසනීපයක්ද? මේනකා විමසුවා. මේනකා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේවා හංගන්න දේවල් නොවේ. මගේ ඩ්‍රයිවර් රංජිත් හොඳ කොල්ලෙක්. සුගත් කීමට යන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව මේනකා තෘෂ්ණභූතව සිටියා. රංජිත් ඔයාට කැමතිවලු. එයත් කැමැත්තෙන් ඉන්නේ ඔයා එක්ක එකට ඉන්න. සුගත්ගේ මුවින් පිට වූ වදන් මේනකාගේ හිතේ දුවංකාර දෙන්නට වුණා. ඇය දෙකන් වලින් පුලිඟු පිටවෙන්නට මෙන් දැනුණා. තම්සට පිස්සුද? එහෙමත් නැත්තම් මොලේ හොඳ නැද්ද? තම්ස මහා වනචරයෙක්. මම ගණිකාවක් කියලා හිතන්න එපා. තම්ස වැදගත් මිනිහෙක් කියලා හිතලයි මම ආශ්‍රය කරේ. මේනකා සුගත් දෙස බලමින් ඔහුට දෙස් දෙවල් තියන්නට වුණා. මේනකා, නිකම් බොරුවට කෑ ගහන්න එපා. ඔයා මේ වැඩේට කැමති වෙන්න ඕනේ. අනික රංජිත් විතරක් නෙමේ, මමත් ඔයා එක්ක ඉන්නවා. සුගත් කිසිඳු බරපතලක් නොමැතිව කීවා. මේනකාගේ ගත වෙවුලන්නට වූයේ කෝපය දරා ගැනීමට නොහැකි වූ නිසයි. මේනකා, තමස වැඩිය දඟලුවොත් මම තමසගේ ජීවිතයම විනාශ කරලා දානවා. පේනවා නේද මේ කැමරාවල තියෙන දේ? තමසගේ සෙක්ස් පින්තූර වීඩියෝ ටික ඉන්ටර්නෙට් එකට දානවා, වැඩි වෙලාවක් යන්නේ නැහැ. සුගත් කිව් දේවල් මේනකාට ඇසුනේ සිහිනයක් වගේ. මුළු ලෝකයේම තමා වටා කැරකී විනාශ වී යන බව ඇයට දැනෙන්නට වුණා. ඒ වන විට ඇයට පත්ව සිටියේ දැඩි අසරණ භාවයකටයි. තමන් කරමුලින්ම සිර වී සිටින බව පමණක් ඇය දැනගෙන සිටියා. ගත වූයේ සුළු වේලාවක්. සුගත්ගේ රියදුරු රංජිත් හෝටලේ කාමරය විවෘත කරගෙන එහි ඇතුළු වුණා. ව්‍යාග්‍රයන් දෙදෙනෙකුට මැද වූ මුව පෙව්වකු මෙන් අසරණ වූ මේනකා වැළපෙන්නට වුණා. එහෙත් ඒ වනචර සල්ලාලයන් දෙදෙනාන් ඇයට සහනයක් ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනා අතින්ම එකවර අතරේට ලක් වූ මේනකා තව තවත් වැළපුණා. ඒ සියලු දර්ශන සුගත්ගේ වීඩියෝ කැමරාවේ සටහන් වූයේ මේනකාටද නොදැනෙන්නටයි. මේ අශ්ලීල ක්‍රියාව දවස් දෙකක් නොව දින ගණනාවක්ම මේ ආකාරයට සිදු වුණා. ඒ වන විට මේනකා දැඩි ලෙස අසරණව සිටියා. මම හෙට ආපහු ස්වීඩන් යනවා. මතක තියාගන්න, ඔයාට බැහැ මාව අමතක කරලා දාන්න. එහෙම වුණොත් පහුවදාම ඔයාගේ සුන්දරත්වය මුළු ලෝකෙම දකීවි. ඒ නිසා අපේ සම්බන්ධතාවයට මුකුත් කරගන්න එපා. සුගත් මේනකාට කිව්වේ තර්ජනාත්මක ස්වරූපයෙන්. මේනකාගේ සුන්දර ජීවිතයේ අනාගතයේ මේ ආකාරයට විනාශ කර දැමු ඒ මුර්ගයා කිසිවක් නොවූ අයුරෙන් ස්වීඩනේ බලා පිටත්ව ගියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පොරොන්දු ඇතිවයි. තමන් පත්ව ඇති අසරණ තත්ත්වය මෙනෙහි කරමින් මේනකා මැරි මැරි උපදින්නට වුණා. සුගත්ගේ නියෝගවලට කන් දෙනවා හැරෙන්නට වෙනත් කළ යුතු යමක් නොමැති බව ඇය සිතුවා. කාලය කෙමකමින් ගෙවී ගියා. මාස 7-8කට පසු සුගත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ස්වීඩනයේ විශ්වවිද්‍යාලයක මාසයක නිවාඩු ලබාගෙනයි. ශ්‍රී ලංකාවට පැමිණි දිනට පසු දිනම සුගත් මේනකා හමුවීමට ගියා. ඒ පාපතරයා දකින වාරයක් පාසා මේනකාගේ සිතේ ඇති වූයේ දරාගත නොහැකි වූ වෛරයක්. අපි හෙට පොඩි ට්‍රිප් එකක් යමු. මම ආසයි මුහුදු වෙරළ ලස්සන හෝටලයක ඔයත් එක්ක විනෝද වෙන්න. සුගත් කීවා. යෝජනා කරගත් පරිදි පසුදිනම සුගත් මේනකා සොයා ආවා. සුගත් පැමිණ සිටියේ සුපෝභෝගී වාහනයකින්. සුගත්ගේ නියෝගවලට අවනත වූ මේනකා සුපෝභෝගී රථයට ගොඩ වූයේ දෙගිඩියාවෙන්. මේනකාගේ සිරුර ගල් ගැසී ගියේ වාහනයේ සිටි තවත් ලාබාල රූපතියක් දැකීමෙන්. මෙයා කවුද? කොහෙද මෙයා යන්නේ? මේනකා එසේ විමසුවේ කෝපයෙන්. මෙයාගේ නම දිව්‍යා. එයාවත් දැන හඳුනාගත්තේ ඔයාව හඳුනාගත්ත විදිහටමයි. අපි අද ටිකක් අලුත් විදිහකට එන්ජොය කරමු. සුගත් ඇඟපතර නොදැනෙන්නට කීවා. තම ජීවිතේ විනාශ කර දැමූ මෙව පාපතරය අලුතින් අඩව්වක් ඇල්ලීමට උත්සාහ කරන බව මේනකාට තේරුම් ගොස් තිබුණා. ඔවුන් රැගත් සුපෝභෝගී රථේ මුහුටුබද ප්‍රදේශයේ එක්තරා හෝටලයක් අසර නතර කෙරුණා. හෝටලේ සුපෝභෝගී කාමරයක් ඔවුනවුන් වෙනුවෙන් වෙන් වී තිබුණා. එදින සිදුවේ මේනකා සිහිනකින්වත් නොසිතූ දෙයක්. සුගත්ගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය චිත්‍රපටයක් දිරහැරී තිබුණා. සුරූපී තරුණයන් අසම්මත ආකාරයේ අසභ්‍ය ක්‍රියාවල යෙදී සිටින චිත්‍රපටය දෙස මේනකා බලා සිටියේ දැඩි අකමැත්තෙන්. මේනකා, ඔයා දිව්‍යත් එක්ක මේ විදිහට ඉන්න ඕනේ. මම කැමති ඔය දෙන්න එකට ඉන්නවා බලන්න. තම සිතේ වූ පහත් අශ්ලීල හැඟින් එකින් එක ඉවතට දැමූ සුගත් අයිස් දැමූ විස්කි වීදුරුවක් තොලගාන්නට වුණා. තමසට පිස්සුද මිනිහෝ, අපි වැදගත් විදිහට හැදිච්ච කෙල්ලෝ. ඇයි තමසේ අපිට මෙහෙම කරන්නේ? මේනකා කෑ ගැසුවා. ඒත් සුගත් එය ගන්නකොට ගත්තේ නැහැ. ඔහු මේනකාගේ නිරුවත් ඡායාරූප එකින් එක නැවත බලන්නට වූයේ ඇයට තර්ජනයක්ද කරමින්. අවසානයේදී සුගත්ගේ නියෝගවලට කන්දුන් මේනකා සහ දිව්‍යා අසම්මත ක්‍රියාවන්වල යෙදෙන්නට වුණා. මේ සියල්ල වීඩියෝ කරගත් සුගත් අනාගතයේ එය ප්‍රයෝජනට ගැනීමේ බලාපොරොත්තුවත් සහිතවයි. දින කීපයක් තිස්සේම මේනකාට මෙම අහිමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වුණා. ඒ වන විටත් ඇය සිටියේ දැඩි ලෙස සිත්තැවුලට පත්වයි.
තවත් මට නැතිවෙන දෙයක් නැහැ. මේ කාලකන්ණි දවසින් දවස මගේ ජීවිතේ විනාශ කරනවා. මූට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මේනකා දැඩි තීරණයකට ආවා. ඇය තමන්ට අත්විඳීමට සිදු වූ භයානක සිදුවීම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළා. අහිංසක රෝමතියගේ ජීවිතය විනාශ කළ මෙම පාපතරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි. රහස් පොලිසිය සුගත්ගේ පසුපස ලුහුබදිනට වුණා. ඒ බව සැලවූ පසු සුගත් හොර රහසේම ස්වීඩනයට පලා ගියා. සුගත් හැම විටම මේනකාට කතා කිරීමට ස්කයිප් තාක්ෂණය යොදා ගත්තා. කිසිම අවස්ථාවකදී ජංගම දුරකථනයකින් කතා නොකිරීමට ඔහු වග බලා ගත්තා. ජංගම දුරකථනය පාවිච්චි නොකිරීම නිසා සුගත් පිළිබඳව තොරතුරු සොයා ගැනීම පහසු කටයුත්තක් නොවුණා. පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට සුගත්ගේ රියදුරු වූ රංජිත්ගේ දුරකථනය ලැබෙන්නේ මේනකාගේ මාර්ගයෙන්. සර්, දවසක් සුගත් මෙන්න මේ නම්බරයෙන් මට කතා කළා. මේනකා ලබා දුන් දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි සිටි රංජිත් නැමැත්තකු අත්අඩංගුවට ගත්තා. ඔහු සුගත්ගේ සියදුරු බවට හෙළවීම පරීක්ෂණ කටයුතු වලට විශාල පිටුවහලක් වුණා. කෝ තමසගේ සුගත් මහත්තයා, කොහෙද මිනිහා ඉන්නේ? රහස් පොලිසිය රංජිත්ගෙන් ප්‍රශ්න කරන්නට වුණා. සර්, එයා ස්වීඩන් වල ඉන්නේ. රංජිත්ගේ ලැබුණේ එවැනි පිළිතුරක්. සුගත් පිළිබඳව සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ කළද අවසානයේ සියල්ල තොරතුරු වමාරන්නට රංජිත්ට සිදු වුණා. සුගත් හොර රහසේම ස්වීඩනේ බලා යාමට ගුවන්තොටුපළට ගොස් සිටියේදී ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි වුණා. වියංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සැකකරු සුගත් මල්වාරච්චි නැමැති විහාරදේ රමකින් පෙනී සිටි අයෙකු බව පරීක්ෂණවලදී හෙළි කරගත්තා. ස්වීඩනයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යකු ලෙස රැකියාව කරන සැකකරු වෛද්‍යවරයෙකු හා විවාහ වී සිටින අයෙක්. දෙදරු පියකු වූ මොහු සිය බිරිඳ සමග ස්වීඩනයේ පදිංචිව සිටින බවද හෙළි වුණා. ස්කයිප් තාක්ෂණ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ඉහළ පැලැන්තී රෝමතියන් හා ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නා මොහු ඔවුන්ට විවාහ පොරොන්දු දී මේ ආකාරයේ අසම්මත අශ්ලීල ක්‍රියාවලට යෙදීමේ පුරුද්දක් කරගෙන සිටියා. මෙම ප්‍රාපතරයාගේ ග්‍රහණයට හසු වූ ලාබාර තරුණයන් බොහොමයක් සිටියා. ඔවුන් සියලු දෙනා සමග ලිංගික ක්‍රියාවල නිරත වූ සැකකරු ඒවා වීඩියෝ ගත කරනු ලබනවා. පසු එම වීඩියෝ පට පෙන්වමින් තරුණයන් බියට පත් කර ඇති අතර මෙම අමනයා ඔවුන් විවිධ අශ්ලීල ක්‍රියාවන් සඳහා යොදවාගත් බවට අනාවරණය කරගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා. මොහුගේ තර්ජනවලට බිය වූ අසහනයට පත්ව සිටි කිසිවෙකු ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කළේ නැහැ. තාක්ෂණයේ දියුණුවත් සමග සිදුවන මෙවැනි අපරාධ දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. එබැවින් මෙමනි කපටි කායරාටක පුද්ගලයන්ගේ උගුල්වලට හසු නොවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවකින් ඉල්ලා සිටිනවා. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.